සුබදාසක් ළමයි. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්න සිරිදනාම Korean Life with Nama YouTube channel එකට. ඉතින් දැන් ඕගොල්ලන්ට දැන් දවස් කීපයක් යනවා SLBF එකෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මොකද්ද? Korean EPS topic විභාගයේ 2024 සඳහා අයදුම්පත් ලබා ගැනීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා වන මොකද්ද? පූර්ව සමීක්ෂණය. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා පූර්ව සමීක්ෂණය කියන එක ගැන. දැන් එතකොට මෙන්න මෙතන විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ගොඩ දෙන්නට මෙන්න මේ කියන ප්‍රශ්න තියෙනවා. මොකද්ද මේ පූර්ව සමීක්ෂණයක් කියන්නේ? මොකක්ද? ඇයි මෙහෙම දෙයක් කරන්නේ? දැන් මේකට සහභාගී වෙන්නම ඕනේද? සහභාගී නොවුනොත් මොකද්ද වෙන්නේ? සහභාගී නොවුනොත් මොකද්ද වෙන්නේ? ඔන්න ඔය කියන කාරණා ටික තමයි තියෙන්නේ. එතෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙන්න මේ කියන නෝටිස් එකේ මේ කියන දැන්වීමේ එයාලා විශේෂයෙන් highlight කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් කළුඅකුරින් තද කළුඅකුරින් මෙන්න මේ කියන කාරණේ ඉස්මතු කරලා තියෙනවා. මොකද්ද? පූර්ව සමීක්ෂණය විභාග අපේක්ෂිත අයදුම්කරුවන් මෙම පූර්ව සමීක්ෂණය සඳහා මොකද්ද? විභාග අපේක්ෂිත අයදුම්කරුවන් මෙම පූර්ව සමීක්ෂණය සඳහා තොරතුරු ලබා දීම අනිවාර්ය වේ. මොකද්ද? විභාග අපේක්ෂිත අයදුම්කරුවන් මෙම පූර්ව සමීක්ෂණය සඳහා තොරතුරු ලබා දීම අනිවාර්ය වේ. මෙන්නම දැන් තමයි විශේෂම පොයින්ට් එක වෙන්නේ. මොකද්ද? තොරතුරු ලබා දීම අනිවාර්ය වේ කියන කාරණය. ඒ වගේම මේකේ නෝටිස් එක පල්ලා මෙන්න මෙම සඳහන් කරලා තියෙනවා. මොකද්ද? මෙම අයදුම්පත 20 24 2 12 මෙම අයදුම්පත 20 24 දෙවෙනි මාස 12 වෙනිදා, ඒ කියන්නේ හෙට දවසේ 12 වෙනි දිනට පෙර සම්පූර්ණ කළ යුතු අතර, එතකොට මේ අයදුම්පත 12 වෙනි මාසේ දෙවෙනි මාස 12 වෙනිදාට කලින්, ඒ කියන්නේ පෙබරවාරි මාස 12 වෙනිදාට කලින් මේක සම්පූර්ණ කළ යුතු වන අතර මේ විභාගය සඳහා ලියාපදිංචි වීමට නිකුත් කරන ලද අයදුම්පතක් නොවන බව කාරණිකව සලකන්න කියලා කියලා තියෙනවා. මොකද්ද? මෙම අයදුම්පත 2024 මාසේ දෙවැනි මාසේ 12 වෙනිදා දින, ඒ කියන්නේ 12 වෙනි දිනට පෙර සම්පූර්ණ කළ යුතු අතර මේ විභාගය සඳහා ලියාපදිංචි වීමට නිකුත් කරන ලද අයදුම්පතක් නොවන බව කාරණිකව සලකන්න කියලා කියලා තියෙනවා. එතකොට කලින් කිව්ව කාරණේ මොකද්ද? කලින්ම කිව්ව මෙන්න මෙහෙම විභාග අපේක්ෂිත අයදුම්කරුවන් මෙම පූර්ව සමීක්ෂණය සඳහා තොරතුරු ලබා දීම අනිවාර්ය වේ කියලා. අනිවාර්ය වේ කියලා කියන එතන යටින් තියනවා මේ විභාග අයදුම්පත නොවන බව කාරණික සලකන්න කියලා. පැහැදිලිද? එතෙන්දි යාලගේ ජාමෙ බේරගත්ත වැඩක් තමයි කරලා තියෙන්නේ. එතකොට යම් කිසි හේයකින් ඔයාට 12 වෙනි, ඒ කියන්නේ දෙවෙනි මාසේ 12 පෙබරවාරි 12 වෙනි දිනට පෙර මෙය සම්පූර්ණ කර ගන්නට බැරි වුණොත් මොකද වෙන්නේ? එතකොට දැන් මේ සමීක්ෂණයක් කියන්නේ මොකක්ද? ඇයි මෙහෙම දෙයක් කරන්නේ? මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. දැන් ලංකාවේ හැමෝම කොහේ රටකට යන්න තමයි try කරන්නේ. පැහැදිලිද? එතකොට Korean exam එකට admission දෙනවා කිව්වට පස්සේ මේ මොහොතේ පන්ති යන ළමයි වගේම තවම Korean ඉගෙන ගත්තේ නැති ළමයෙක් වුණත් admission එකට apply කරන exam එකට apply කරන්න පුළුවන්, admission එක ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඇත්තටම දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක් මේකෙන exam එකට apply කරයිද කියන කාරණය. ඉතින් අන්නේ කියන කාරණය ගැන අදහසක් ගන්න තමයි මේගොල්ලෝ මේ විදිහට පූර්ව සමීක්ෂණයක් කරන්නේ. ඒ කියන්නේ කොපමණ ප්‍රමාණයක් 2024 කොරියානු භාෂා විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේද කියන කාරණය ගැන තමයි මේකෙන තොරතුරු යාලා එකතු කරනවා ඇත්තේ. පැහැදිලිද? ඒ කියන්නේ දැන් යම් කිසි හේකින් දැන් සාමාන්‍ය ක්‍රමයේ තිබේ සාමාන්‍ය 25,000 30,000 වගේ අතර ප්‍රමාණයක්. ඒ වගේ සාමාන්‍ය ප්‍රමාණයක් නෑ නිසන් අරගෙනතේ පසුගිය කාලේ. එතකොට දැන් තියෙන ප්‍රවණතාවයත් එක්ක ඉතින් ඊට වඩා විශාල ප්‍රමාණයක් නිසන් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් යාලා බලාපොරොත්තු වෙන්නේ කොපමණ ප්‍රමාණයක් මේකට ඇප්ලයි කරාද කියන කාරණය දැනගන්න. එතකොට යාලට එතනින් එහාට ඉදිරියට අවශ්‍ය සියලු කාරණා ටික ඒගොල්ලන්ට plan කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ මේගොල්ලෝ පූර්ව සමීක්ෂණයක් කරන්නේ. එතකොට යම් කිසි හේයකින් CBD ක්‍රමයට exam එක තියෙන්නේ. එතකොට මේකට දරා ගැනීමට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මොකද ඔයාලා දන්නවා පන්න පිටියේ මධ්‍යස්ථානේ දන්නවා. එතකොට දැන් computers තියෙන සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයක් නැහැ. එතකොට ඔයාලා හිතන්න ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඉල්ලුවොත්. ඉතින් යාළ හැමෝටම දින බෙදලා දෙන්න වෙනවා. මෙන්න මේ කින දිනවලට මේ තමයි ඔයාලට exam එක තියෙන්නේ කියන කාරණේ.
එතකොට එච්චර ප්‍රමාණයක් කොහොමද විභාගයට සහභාගි කරවන්නේ? ඉතින් යා එතනින් එහාට යාට ඇඩ්මිෂන් දුන්නොත් විභාගයට වාඩි කරවන්න වෙනවා යාට දිනෙත් එක්ක. එතකොට යාට කළමනාකරණය කරගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි දැන් මේ තියෙන කුතුහලය උනන්දුවත් එක්ක තමයි මෙයාලා මෙහෙම දෙයක් කරන්න ඇත්තේ. මේක මොන වගේ ප්‍රමාණයක් මේකට සහභාගි වෙයිද කියන කාරණය දැනගන්න. ඉතින් යම් කෙසේකින් මෙයාලා බලාපොරොත්තු වන ධාරිතාවය, කියන්නේ අපි හිතමු ඇඩ්මිෂන් ඉල්ලයි කියලා යාලා බලාපොරොත්තු වෙනවා නම් 30,000ක්, යාලා ඇඩ්මිෂන් ඉසු කරනවා 30,000ක්. එතකොට යම් කිසි හේකින් මෙයාලා එකපාරටම ඇඩ්මිෂන් එක එළියට දැම්මොත්, එකපාරට 30,000න් එහාගේ ප්‍රමාණයක් ඇඩ්මිෂන් ඉල්ලුවොත්, ඊට පස්සේ මෙයාලා සූදානම් වෙන්නේ 30,000කට නම් එයාලට යම් කිසි හේකින් ඒක කරගන්න අපහසු වෙන්න පුළුවන්. එතකොට පූර්ව සමීක්ෂණයක් කරාම එයාලට පැහැදිලිවම කියන්න පුළුවන්, දැන් පූර්ව සමීක්ෂණ එයාලා දැන් පිටු 30,000ක් මෙයාලා අපේක්ෂා කරන සංඛ්‍යාව මෙයාලා පූර්ව සමීක්ෂණ සභාවගල මේ තොරතුරු ලබා දුන්න කියලා. එතකොට එයාලට පූර්ව සමීක්ෂණයට සහභාගි නොවී ඇඩ්මිෂන් දෙනවා කිව්වට පස්සේ ඇඩ්මිෂන් එක ලබා ගන්න අපි කොහොම පූර්ව සමීක්ෂණයට සහභාගි වුණ පිරිසට වඩා තව 10,000ක් ඇඩ්මිෂන් එක බලාපොරොත්තු වුණා කියලා එයාලා ඉල්ලුම් කරා කියලා. එතකොට එයාලට සමහරවිට ඒ ප්‍රමාණයට දෙන්න අමාරු නම් අපිසගේ හේතුවකින් ඒ දේ කරගන්න අමාරු වුණොත් එයාලට පුළුවන් අපි මෙන්න මෙහෙම කාරණයක් දැනුවත් කරා. මොකද්ද? පූර්ව සමීක්ෂණය විභාග අපේක්ෂිත අයදුම්කරුවන් මෙම පූර්ව සමීක්ෂණය සඳහා තොරතුරු ලබා දීම අනිවාර්ය වේ කියලා අපි හයිලයිට් කළා. තද කළු අකුරින් ඔයගොල්ලන්ට පැහැදිලිව පූර්ව සමීක්ෂණයේදී දැනුවත් කරා. ඉතින් මේකට තොරතුරු ලබා නොදුන්න අයට කරන්න දෙයක් නැහැ. අපි තොරතුරු ලබා දුන්න පුද්ගලයන්ට තමයි මුලින්ම ඒක ප්‍රමුඛතාවය දෙන්නේ කියන කාරණේ කිව්වොත්, ඔයා මේ වෙලාව එක්සෑම් එකට හොඳටම සූදානම් වුණ ළමයෙක් වුණත්, ලකුණු 200න් 200 ගන්න පුළුවන් ළමයෙක් වුණත්, ඔයා ඒකින කාරණේදී අනිවාර්යෙන් ෆේල්. ඒ කියන්නේ ඔයාට සමහරවිට ඇඩ්මිෂන් එක ලබා ගන්න බැරි වෙන්න පුළුවන් මේ මොහොතේ. ඒක නිසා අන්න ඒකයි මේකේ පොයින්ට් එක. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් මේක සම්පූර්ණ කරලා යුතුමයි. නම දකින්නේ වැදගත්. ඉතින් ඒක නිසා මේක සම්පූර්ණ කරන්න කොහොමද කියලා මම පීරෙන් පීර ඔයගොල්ලන්ට ෆීල් කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දෙනවා. බොහොම පැහැදිලි එකකින් එක මම ෆීල් කරලා මෙන්න විදිහට දැන් පැහැදිලි කරන්න කියන එක. ඉතින් ඒ දෙද විශේෂයෙන්ම ඒ කියන දේවල් ඒ විදිහට සම්පූර්ණ කරන්න බය වෙන්න එපා. සත්‍ය තොරතුරු දෙන්න සහ විශේෂයෙන් මෙතෙන් තියනවා එක තැනක පාස්පෝර්ට් එකක් ඔයගොල්ලෝ ළඟ මේ විදිහ තියනවාද කියන එක. ඉතින් මේ විදිහ පාස්පෝර්ට් එකක් නැත්නම් ඔයගොල්ලෝ එතන සම්පූර්ණ කරන්න යන්න එපා. මොකද එතන යස් කියලා දුන්නත් ඉදිරියට ගියාට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා පාස්පෝර්ට් එකේ පාස්පෝර්ට් එක කොච්චර දිනක් වැලිඩ්ද කියන එක නේ. ඉදිරිය කොච්චරක් තියෙනවද කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් එතෙන්දී ඔයගොල්ලන්ගේ අතේ පාස්පෝර්ට් එකක් නැතුව ඔයාලට ඒක ෆීල් කරන්න බෑ. ඒක නිසා පාස්පෝර්ට් එකක් තියනවා නම් යස් කියන එක දෙන්න, නැත්නම් නෝ කියන එක දීලා ඔයාගේ ID නම්බර් එක සහ ෆෝන් නම්බර් එක, ඔයාගේ ඇඩ්‍රස් එක, ඔයාගේ නම, ID එකේ තියෙන විදිහට සම්පූර්ණ කරන කිසිම වැරද්දක් තියාගන්න එපා. ඉතින් ඒක නිසා මේක මේ ඉදිරිය ඔයගොල්ලෝ කරගෙන යන්න. මෙතෙන්දී විශේෂයෙන්මට ඔයගොල්ලන්ට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ පූර්ව සමීක්ෂණයක් කියන්නේ අර විදිහට ඒගොල්ලන්ට කොච්චර ප්‍රමාණයක් ඇඩ්මිෂන් බලාපොරොත්තු වෙන ඉන්නවද කියන කාරණය ගැන අදහසක් ගන්න යාල කරන දෙයක් වෙන්නේ නැති. මොකද එතනින් එහා තමයි යාල සියලු ප්ලෑන් කරන්නේ. සහ මෙයාලා විශේෂයෙන් හයිලයිට් කරලා තියෙනවා අපේක්ෂිත අයදුම්කරුවා මෙම පූර්ව සමීක්ෂණය සඳහා තොරතුරු ලබා දීම අනිවාර්ය වේ කියලා. ඒ කියන්නේ ඔයාලා තොරතුරු ලබා නොදුන්නොත් පසුකාලීනව යාලා අපේක්ෂා කරන ධාරිතාවයට වඩා ප්‍රමාණයක් ඇඩ්මිෂන් ඉල්ලුවොත් ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එක්සෑම් එක ලියන්න යන්න. මොකද ඇඩ්මිෂන් එක සමහරවිට ලබා ගන්න නොහැකි වෙන්න පුළුවන්. ඒක නිසා හෙට දවසේ 2024 දෙවෙනි මාස 12 වෙනි දිනට පෙර මේ සම්පූර්ණ කළ යුතුයි. ඔයා මේක දකින්න මේ මොහොත නම් මම ලින්ක් එක දාලා තියෙන පල්ලේ ආයෙදට ලින්කෙන් ගිහිල්ලා සත්‍ය තොරතුරු සම්පූර්ණ කළා ඉක්මනින් මේක ඔයාලාට යවන්න, ඉක්මනින් සම්පූර්ණ කරන්න. එතකොට ආර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හරි. ඉතින් මේ විදිහට අපි නම් බලමු කොහොමද මේක සම්පූර්ණ කරන්නේ කියලා. මුලින්ම ඔයගලන්ට මේ NIC කියන දන්න ළමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඔයගලංග ජාතික හැඳුනුම්පත National ID card මේක අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න. දෙවෙනි එක නම. ඉතින් ඊට පස්සේ වාර්ඩ් නම ගන්න මම මෙතන නාමල් කියලා දෙනවා. මගේ නම. right. ඊට පස්සේ මේ කියන්නේ ඔයගොල්ලන්ගේ සම්පූර්ණ නම ලියන්න. දැන් මගේ සම්පූර්ණ නම තියෙන මම නාමල් ගුණවර්ධන කියලා ඒ විදිහට මම ලිය එක මේව කරන්න. පැහැදිලිද? ඉතින් ඔයගොල්ලෝ සම්පූර්ණ නම් මෙතනින් පැහැදිලිව දාන්න. ඔයගොල්ලන්ගේ සත්‍ය තොරතුරු පැහැදිලිද? මම මේකෙන් ඔයගොල්ලන්ට කරන්නේ මේක පුරවන විදිය. එහෙනම් name කියන දේ ඔයගොල්ලන්ගේ නම. දැන් අපි හිතමු වාගේ මොකක් කරනවක් අපි හිතමු කවුද D රාජපක්ෂ කියලා. එතකොට D කියන එකෙන් මොකක් හරි දොන් කියලා කියනවා කිම? ආ දොන් රාජපක්ෂ. ඉතින් ඒ විදිහට D රාජපක්ෂ නම් D රාජපක්ෂ. ඒ විදිහට ලියන්න ඕනේ. පැහැදිලිද? ඔයාගේ ID එකේ නම තියෙනවානේ.
ඒ තියෙන විදිහට මේක සම්පූර්ණ කරන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ ඇඩ්‍රස් එක. ID එකේ තියෙන විදිහට ඔයා දාන්න ඕනේ. පැහැදිලිද? ඔන්න මම මේ විදිහට දානවා. ID එකේ තියෙන විදිහට නෙමෙයි මම දාන්නේ. මම ඔයගොල්ලන්ට මේක නිකන් පෙන්වන එකක් විතරයි කරන්නේ. ඒ හින්දා පැහැදිලිව ID එකේ තියෙන විදිහට ඔයගොල්ලෝ මේක ෆිල් කරන්න ඕනේ. හරිද? හරි. ඊළඟට ළමයි ඔයගොල්ලන්ට මේක පැහැදිලි නේද? මොකක් හරි අපහසුතාවයක් තියෙනවද වීඩියෝ එකේ? හරිද? හරි. ඊළඟට district එක. මෙතනින් ඕගොල්ලෝ මේ district කියන දැනම choose කියන දැන ගියාට පස්සේ මෙතන පොඩි ඊතලයක් තියෙනවා. ඒක touch කරන්න. අනේ ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔයාගේ district එක දාන්න එක දාගෙන යන්න තියෙනවා. ඔයාලට district එක ටිකෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට ඒ අකුරෙන් දා මේ පිළිවෙලට තියෙනවා ABCD වල ඉඳන්. දැන් මම මෙතනින් දාන district එකේ මම ඇවිල්ලා දැන් මම දාමු හම්බන්තට. හරි. ඔන්න හම්බන්තට ගියා. දැන් ඔයාලා මෙතන touch කරාට පස්සේ ඒක auto එතන select කළා auto fill වෙනවා. පැහැදිලිද? ඔටෝ ෆිල් වෙනවා. ඒ හින්දා එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොබයිල් නම්බර් එක. කාගේ මේ සියල්ල සත්‍ය තොරතුරු දෙන්න ළමයි. පැහැදිලිද? හරි. ඔන්න මම මගේ ෆෝන් නම්බර් එක ෆිල් කරා. දැන් ඔයගොල්ලන්ට මේ විදිහට ෆිල් කරන්න ඕනේ ඔයගොල්ලෝ. මේ සියල්ල සත්‍ය තොරතුරු. මොකද්ද මුලින්ම කරේ NIC National ID Card එක, ID Card නම්බර් එක දුන්නා. ඊට පස්සේ වාගේ නම පිළිවෙලට හරියට ID එක තියෙන විදිහට සම්පූර්ණ කරා. එවගේම ඔයාගේ ඇඩ්‍රස් එකත් ID එකේ තියෙන විදිහටම මෙතනින් සම්පූර්ණ කරන්න අවශ්‍යයි. ඊළඟ දිස්ත්‍රික්ක මංකො මේ තියෙන පොඩි රවුමේ මෙන්න මෙතන ඊතලය ටච් කරාම ඔයගලන්ට ඔයගලගේ දිස්ත්‍රික්ක මෙතනින් තෝරගන්න පුළුවන්. ගිහිල්ලා දිස්ත්‍රික්ක උඩට ගිහලා මෙතන ටච් කරාම ඔටෝ ෆිල් වෙනවා. ඒක ඔටෝ මේක සම්පූර්ණ වෙනවා. ඊළඟ මොබයිල් නම්බර් එක ඉල්ලලා තියෙනවා. ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් පැහැදිලිව දෙන්න අවශ්‍යයි මේකට. අනිවාර්යෙන් වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. හරි. ඊළඟට මෙන්න මෙතන යට තියෙන බටන් එකක් මොකද්ද next කියලා. ඊට පස්සේ next කියන බටන් එක දෙන්න. right. ඊට පස්සේ අපි ඊළඟ මේ විදිහට මෙතෙන්ට තමයි එන්නේ ආයිඩස් වන විදිහට පල්ලෙහාට යනවා. ඊළඟ පිටවට ඔටෝ යනවා. ඔටෝ ඊළඟට එකකින් ගියාට පස්සේ මෙන්න මෙතන තමයි වැදගත්ම පොයින්ට් එක. passport details කියලා හරියට තියෙනවා. passport එක සම්බන්ධ තොරතුරු. ඊට පස්සේ යන having valid passport. ඒ කියන්නේ මොකද්ද? ඔයාට වැලිඩ් නීත්‍යානුකූල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ ගමන් බලපත්‍රයක්. ඒ කියන්නේ අපි දන්න પાස්පෝර්ට් එකක්. නීත්‍යානුකූල પાස්පෝර්ට් එකක්. විදේශ ගමන් බලපත්‍රයක් තියෙනවද නැද්ද කියලා අහන්නේ. yes තියෙනවා නම් ඕගොල්ලෝ අතේ මේ වෙදි තියෙනවා නම් ඔයා yes කියන එක දෙන්න. ඕගොල්ලෝ අතේ මේ වෙදි නැත්තම් no කියන එක දෙන්න ඕනේ. මොකද බොරුතොරතුරු දෙන්න එපා. එක කරනවා වෙනම කාරණයක්. මොකද මෙයාට එකකට යනවා. ඊට පස්සේ ආයේ මෙතනින් මෙහෙම පල්ලෙහාට එනවා. ඊදිර පල්ලෙහාට ආවට පස්සේ ඔන්න ඩේ එක්ස්පයර් ඩේට්. ඒ කියන්නේ මේකෙන්දී ඔයාලා මෙතෙන් දෙන්න ඕනේ પાස්පෝර්ට් එකේ ඒ දිනේ, ඒ කියන්නේ අදාළ දිනය කවද්ද ඔයගොල්ලෝ પાස්පෝර්ට් එක ඉෂු කරපු දිනස් සහ එක්ස්පයර් වෙච්ච එක්ස්පයර් වෙන දිනයක් තියෙනවානේ. ඉතින් එතෙන්දී ඔයගොල්ලෝ මේක එක්ස්පයර් වෙන දිනේ දෙන්න. පැහැදිලිද? પાස්පෝර්ට් එකේ වළංගු කාල සීමාවක් නෑ. අවුරුදු 10කට හද પાස්පෝර්ට් එකේ ඒ දින දිනය තමයි අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේක දාන්න ඕනේ. ඉතින් වැරදි දේවල් අතුලත් කරන්න එපා කිසිම හේතුවකට. දැන් මෙතෙන්ද ඔයාලට ප්‍රශ්නයක් එනවා. අර ඉස්සෙල්ලා මේ ප්‍රශ්නයක් එනවා. දෙන්න තියනවා නම් yes කියලා දීලා මෙතන මේ විදිහට પાස්පෝර්ට් එක එක්ස්පයර් වෙන ඩේට් එක දාන්න. දාලා ඊට පස්සේ මෙතනින් සබ්මිට් කියන එක බටන් එක ඔබන්න. සබ්මිට් කියන බටන් එක ඔබුවට පස්සේ මෙන්න මෙතන මේ විදිහට ලින්ක් එකක් එනවා. continue form 2 කියලා. දෙවෙනි ෆෝම් එකට කන්ටිනියු කරගෙන යන්න ඉස්සරහට යන්න කියලා කියනවා. මෙන්න මෙතන යටම පැහැදිලිව පේනවා. යටම නිල් පාට වෙච්ච මේ https කියලා මේ විදිහට ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක මේ විදිහට ටච් කරන්න. අනේ ලින්ක් එක උඩ ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. do data collect කියලා. හරිද? හරි. ඊට පස්සේ මෙතන තියෙනවා option 1 කියලා එකක්. option 1 කියලා මෙන්න මෙතන රවුමක් එක තියෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. ඒක ක්ලික් කරන්න. එක ක්ලික් කරලා දැන් මෙතන page 1 සහ 2 කෙනෙක් තියෙන page දෙකක් තියෙනවානේ. page දෙක මෙතන next කෙනෙක් දෙන්න. right. ඊට පස්සේ ඔන්න ආයෙත් පස්සේ ඔයාගේ මෙන්න මේ number ටික ඉල්ලන මොනවාද? ID number එක. දැන් ඔයාලා දුන්නේ දැන් passport එකක් තියෙනවා නම් ඒ passport number එකත් ඊළඟට දෙන්න තියෙනවා. පැහැදිලිව ID number එක දෙන්න. හරිද? right ඔන්න මම ID number එක දුන්නා. passport number එකත් ඔයාලා ඒ විදිහට දෙන්න.
හරි ඔන්න මම පාස්පෝර්ට් මේ වැලිඩ් පාස්පෝර්ට් නම් මේ පාස්පෝර්ට් නම් එකක් නෙමෙයි මම මේ නිකන් තමයි මේක දුන්නේ මම වැරදි මම පාස්පෝර්ට් නම් එක නෙමෙයි තේ විදිහට දෙන්න ඊට පස්සේ නමත් ඕගොල්ලන්ගේ අර ID නම්බර් එක තිබිච්ච විදිහට පැහැදිලිවට නමත් ඕගොල්ලෝ සම්පූර්ණ කරන්න පැහැදිලිද හරි ඊට පස්සේ ඔන්න ওই විදිහට ID නම්බර් එක දුන්නා පාස්පෝර්ට් නම්බර් එක දුන්නා සහ ඊළඟට ඔයාගේ ඒ ID එකේ තියෙන විදිහට නම දුන්නා ඊට පස්සෙම ඔයගොල්ලන්ට මේක සබ්මිට් කරන්න වෙන්නේ. දැන් ඕක වෙන කාරණා ටික සම්පූර්ණ කරාම සබ්මිට් කරන්න යම් මේකෙන් ඔයාට පාස්පෝර්ට් එක මේ මොහොතේ නැත්තම් ඉතින් පාස්පෝර්ට් නම්බර් එක දාන්න වෙන්නේ. ID නම්බර් එක දාලා ඒ ID නම්බර් එකේ තියෙන නම ඇතුළත් කරලා ඊට පස්සේ සම්පූර්ණ කරලා මේ විදිහට සබ්මිට් කියන බටන් එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩූ ඩේට් එක කලෙක්ට් කියලා මේ විදිහට එනවා.